ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ෆ්‍රිච් රේටින් ආයතනය ශ්‍රී ලංකන් ගුවන් සේවය ශ්‍රේණිගත කිරීම වලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. 2024 වසරේ ජූනි මාස 25 වන දිනට අදාළව රජය අපකරුවෙකු ලෙස සහතික කරමින් ලබාගෙන ඇති බැඳුම් කරවල වාරික හා පොලී ගෙවීම් පැහැරහැරීම නිසා මෙලෙස ශ්‍රේණිගත කිරීම වලින් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. 2022 වසරේ දෙසැම්බර් 25 වන දින, 2023 වසරේ ජූනි මාස 25 සහ දෙසැම්බර් 25 යන දිනවල නියමිතව තිබූ බැඳුම් කරවල ගෙවීම් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකන් ගුවන් සේවය වාරික හා පොලී ගෙවීම් පැහැරහැරීම නිසා ලබාගෙන ඇති සහන කාල සීමාවන්ද මේ වන විට ඉකුත් වී ඇති බවයි ෆ්‍රිච් රේටින් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. විවිධ රාජ්‍ය ආයතන රජය අපකරුවෙක් විදිහට අත්සන් කරලා ඉවර වෙලා විදේශයන්ගෙන් ණය අරගෙන තියෙනවා. මෙතන රජයේ ණය පැහැරහැරීම 2022 අප්‍රේල් 12 සිදු කරාට පස්සේ මේ කියන ආයතනත් ණය ගෙවීම සිද්ධ කරලා නැහැ. මේ නිසා තමයි දැන් ක්‍රමක්‍රමයෙන් මේ ආයතන අන්තර්ජාතික වශයෙන් තරා කිරීම වලින් ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙගෙන යන්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ගෙවීම පිළිබඳ සැලසුමක් නැතුව ණය ගත්තාම සිද්ධවන කාරණේ තමයි මේ තුලින් පෙන්වන්න කරන්නේ. ඒ රටක් විදියට එතරම් සුභවාදී තත්ත්වයක් නෙවෙයි කියන කාරණේ තමයි අපිට පැහැදිලි වෙන්නේ. මේ රටේ ව්‍යාපාර මේ වෙද්දි 265,000කට ආසන්න ප්‍රමාණයක් වහලා තිනවා. අපි පහුගිය කාලේ ආණ්ඩුවෙන් දිගින් දිගටම ඉල්ලුවා මේවැ ගත්ත ණයවලට යම්කිසි සහනයක් ලබා දෙන්න කියන එක. ඒත් මේ වෙනකන් ඒ ගත්ත ණයවලට ඒ පොලී අනුපාතයවත් මේ වෙද්දි බැංකු කප්පාදුවකට ලක් කළා අපිට ඒ සහනය ලබා දීලත් නැහැ. සහනයකට කියලා ලැබුණේ පරාටේ නීතියට මුවා වෙලා දේපල අත්පත් කර ගැනීම. ඒකත් මේ එන දෙසැම්බර් 15 වෙනිදා යනකන් විතරයි අපිට සීමාව දීලා තින්නේ. අපේ දුක් ගැනවිලි කිව්වහම අපිට ආසියානු සංවර්ධන බැංකු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් දුන්නා. මේ වෙනකන් ඒ ඩොලර් මිලියන 100ේ වාසිය මේ රටේ වහපු ව්‍යාපාරිකයන්ට වැහිච්ච ව්‍යාපාරිකයන්ට ලැබෙන පහසුකමක් මේ වෙනකන් ආණ්ඩුව සකස් කරලා නැහැ. ජාත්‍යන්තර නැව් සමාගම් මේ වෙද්දි නැව් ගාස්තු වැඩ කෙරලා තිනවා. එතන අපිට සිද්ධ වෙනවා මේ සියල්ලම අපි නිෂ්පාදනය කරන භාණ්ඩ මතට එකතු කරන්න. එකතු කළා මේක අපි දේශීය වෙළඳපොළට අරන් ගියාම මේවැ මිල වැඩි වෙනවා. ජාත්‍යන්තර වෙළඳපොළට අරන් ගියාම ජාත්‍යන්තර වෙළඳපොළේ තරගකාරීත්වය මත අපිට විකුණ ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේකට පිහිට වෙන්න කිසිම රජයක් කිසිම ආණ්ඩුවක් අසමත් වෙලා තිනවා. අපි කොච්චරම් හඬ නැගුවත් බලධාරීන් අර බීරි අරින්ට වීණා වයින වගේ තමයි එකෙක්වත් මේවාට කිසිම විසඳුමක් මේ වෙනකන් ලබා දීලා නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.